පැහැපත් බවට පෝෂණය ඔබ වෙතගෙන එන්නේ. වේගවත් පෝෂණීය පැහැපත් සමක් සඳහා ඕවී. සුබ දවසක්. පැහැපත් බවට පෝෂණය කිව්ව කිසින්ම ඔබ දන්නවා කුමන නිෂ්පාදන පෙළ සම්බන්ධයෙන්ද මේ කතා කරන්න සූදානම් වෙන්නේ කියලා. ඒ වගේම දැන් නවක පරම්පරාව ඕවි නිෂ්පාදන පෙළ ඉතාමත්ම ආදරයෙන් වැළඳගෙන සිටිනවා. ඒකට හොඳම සාක්ෂියක් අද දවසේදී මැදිරියේදී අපත් සමග එකතු වෙනවා. මොවුන් දෙදෙනාම ඉතාමත්ම දක්ෂ සහ සුන්දර ජනප්‍රිය රංගන ශිල්පිනියන් දෙදෙනෙක්. පළමුවෙන්ම මම සඳනි පතිරනවා අයිබෝවන් කියලා පිළිගන්නවා. ඇය දක්ෂ රංගන ශිල්පිනිය, ඒ වගේම හුරුබුහටි සුන්දර රංගන ශිල්පිනියක්, ඒ වගේම ඇය ඉතාමත්ම වගකීමක් සහිත දෙයකුත් කරනවා. ඇය ගුරුවරියක් හැටියටත් කටයුතු කරනවා. ඉතින් ඔබ ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම තවත් දක්ෂ සහ ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් අද දවසේදී එකතු වෙනවා, සහ ඇය හරිම සුන්දර රංගන ශිල්පිනියක්. නම ශලනි ප්‍රනාන්දුනේ. අයිබෝවන්, ඔබ දෙපළම ඉතාමත්ම ආදරෙන් පිළිගන්නවා. මම හැබැයි මුලින්ම ඔය දෙන්නටම එක දෙයක් කියන්න කැමතියි. ඔබ දෙදෙනා ඕවි නිෂ්පාදන භාවිතා කරනවා, ඒ වගේම අපිට සජීවීව ඔබ දෙපළ දකින්නට ලැබෙනවානේ. ඔබ දෙපළ මේ සුදු කියන මට්ටමේ නැහැ. ඔබ දෙපළ එක්තරා පැහැපත් භාවක සිටිනවා. මේකට මොකක්ද මේ සුදු වෙන රැල්ලට ඔබ එකතු වෙලා ඉන්නවද? එහෙමත් නැත්නම් මේ පැහැපත් භව කියන මාර්ගයට, මේ සුන්දර මාර්ගයකට එකතු වෙලා ඉන්නවද? මං හිතන්නේ අකිමයි දෙන්නම් සුදු වෙනවා කියන එකට පොඩ්ඩක් කැමති නැහැ, සහ අපි දෙන්නම් බයයි. මටත් සුදු වෙන්න ඕනේ නැහැ, අකිරත් එහෙම තමයි. මටත් ඕනේ පැහැපත් සමක්. ඉතින් තව එක දෙයක් කියන්න තරහද මම මේ බවට? අනේ නැහැ, පොඩ්ඩක් තරහ නැහැ. මොකද ඇත්තටම අපිට සුදු වෙනවා කියන එක ඌමනාවක් නැති දෙයක්. ඉතින් පැහැපත් සමක් තමයි අපේ දෙන්නගෙම එකම ටාගට් එක. ඒ වගේම සඳින්චත් මම මේ ප්‍රශ්නේම කරන්න කැමතියි. ඇත්තට මම ඒක මේක නම් මම හැම වෙලෙම කියන දෙයක් නේ. මම ඇත්තටම සුදු වෙන්න කැමති කෙනෙක් නෙවෙයි. අනිවාර්යයෙන් මට තියෙන සුදු සම්මකුත් නෙවෙයි. මට තියෙන්නේ මම විශ්වාස කරන දේ. මට තියෙන පැහැපත් සම්මක්. මට මේ හැම මට ගොඩාක් කටිනවා. මොකද මේක තමයි අපි ශ්‍රී ලංකාවට උරුම පාට. ඉතින් පිටරට කට්ටිය අපේ හැමත මෙච්චර ආදරය කරද්දී අපේ කට්ටිය බලන්නේ ඒ පාරට වෙයි. ඉතින් ඇයි එහෙම? ඇයි අපි මේ හැමෝම එකම පාරක යන හදන්නේ? ඉතින් ඇත්තටම මටවත් නංගිටවත් අපි ඕවි භාවිතා කරන කිසිම කෙනෙක්ට සුදු වීමේ අභිලාෂයක්වත් නැත්නම් සුදු මැලි වෙන්නවත් එහෙම උවමනාවක් නැහැ. හරි, අපි මෙයාගෙන් අහමු ප්‍රශ්න. අපි දෙන්නව දැක්කම ඔයාට මොකද හිතෙන්නේ? තවත් ප්‍රශ්නයක් මටත් යොමුගන්න. ඇත්තටම ඔබ දෙන්නම හරිම සුන්දර පැහැයක් තියෙන්නේ, සහ ක්ලියර් ස්කින් එකක් තියෙන්නේ. මම මේකප් කරන වෙලාවෙත් දැක්ක විශේෂත්වයක් තමයි ඔබ දෙපළට මේකප් අවශ්‍ය නැති තරම් හරිම ක්ලියර් ස්කින් එකක් තියෙන්නේ. ඉතින් මම ශලනිගෙන් ඒත් එක්කම අහන්න කැමතියි, ඇයි මේ තරුණ පරම්පරාව ඔබ තරුණ රංගන ශිල්පිනියක් විදිහට කටයුතු කරන, ඇයි මේ විදිහට ඕවි නිෂ්පාදනයන් එක්ක එකතු වෙන්න හේතුව? මං හිතන්නේ විශ්වාසය. මොකද අපි ඉස්සලක වගේ මේ සුදු වෙන්න කියන එක අපි ඔළුවේ නැහැනේ. ඉතින් අපි වයිට්නින්, බ්ලීචින් අපි ඔය වගේ දේවල් පස්සෙන් යන්නේ නැහැ. අපි හොයන්නේ අපිට අපේ හැමත හානියක් වෙන්නේ නැතුව අපිට පැහැපත් සමක් දෙන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් තමයි අපි හොයන්නේ. ඉතින් මං හිතන්නේ ඕවි අපිට ඒ දේ මගේ උපරිමෙන්ම දෙනවා. ඉතින් මං හිතන්නේ ඒ නිසා තමයි අපි ඒකත් එක්ක සහ තරුණ අය තව තවත් ඕවි එක්ක එකතු වෙන්නේ. ඒ වගේම සඳෙනි දකින දවසට පැහැය වැඩි වෙලා. මම දැන් කීප දවසක්ම ඔබව මට හමු වුණා. මේ පැහැය සුන්දර වැඩි දියුණු වීමක්, මේ ක්‍රමක්‍රමයෙන් මේ පැහැය වර්ධනය වීමක් මට දකින්න ලැබෙනවා. මොකද්ද මේ සම්බන්ධව නිෂ්පාදන පෙළෙහි සම්බන්ධතාවයක් තිබෙනවද නැත්නම් ඔබේ රහසට හේතුව කියමු. අනිවාර්යයෙන්ම ඉතින් රහසට හේතුව මම මුළු ලංකාවම දන්න දෙයක්. ඇත්තට මේ මම කියන්න කැමති කොඩ්රොස් ගැන කතා කරොත්, ඕවි වල තියෙන ඕවි කොඩ්රොස් එකේ තියෙන කොඩ්ඩිව ඔයිල් කියන්නේ මෝරගුලි සංගතක. අපි පොඩි කාලේ ඉඳන් අපේ අම්මලා අපිට දෙන දෙයක් තමයි මෝරගුලි කියන්නේ. ඉතින් අනිවාර්යයෙන් මේක කවුරුත් විශ්වාස කරන දෙයක් තමයි ඕවි කොඩ්ලි ඔයිල් කියන්නේ හමට හිසකෙස් අපි නියපොතු මේ හැමදේටම ඉතාම පොඩි කාර්දන් අපිට දෙන. අපි පොඩි කාර්දන් එදව ලස්සනට වර්ධනය වෙන. ඉතින් ඇයි අපි මේ පොඩි කාර්දන් අපිට විශ්වාසය ඇතිවෙච්ච දෙයක් අපි අයිත් අයින් කරන්නේ? ඉතින් කොඩ්රෝස් එක කියන්නේ ඊවනිං පිමරෝස් සහ කොඩ්ලි ඔයිල් ඇතුළත් වෙන ඉතාමත් හොඳ කැප්සූල් එකක්. ඔය හබ ප්‍රශ්නට උත්තර විදිහට, ඔව් මට මගේ පැහැපත් බව විතරක් නෙවෙයි මෙතනදී, මගේ හිසකෙස් සහ මගේ නියපොතු වර්ධනයට මට ලොකු රුකුලක් වෙන්නේ ඔවි කොඩ්රෝස්.
දැන් මම කිව්වනේ ඔබ දෙපළම දෙන්නම ඉතාමත්ම සුන්දර පැහැයක් හරිම ක්ලියර් ස්කින් එකක් තියෙන කියලා. ඉතින් මම ශලිනිගෙන් අහන්න කැමතියි. ශලිනි මේ ඔබට මේ වගේ දැන් මම කිව්ව විදිහ කමෙන්ට්ස් ඒ විදිහ කමෙන්ට්ස් ඔයාලට නිරන්තරයෙන්ම ලැබෙන්නේ මොන වගේ ප්‍රේක්ෂකයෝ ඔබේ ආදරණීය ප්‍රේක්ෂක පිරිසක් සිටිනවා වුන් මොන වගේ කමෙන්ට්ස් ඔබට ලබා දෙන්නේ? ඔව් ගොඩක් අය නම් කියනවා එන්න එන්න ග්ලෝ එක වැඩි වෙනවා කියලා. සහ මට තිබුණේ ටිකක් බ්‍රවුන් ෂේඩඩ් ස්කින් එකක්. දැන් ඒක හරි ලස්සනට යෙලෝරිෂ් ටච් එකක් එක්ක තව තවත් වැඩි වෙනවා. ඉතින් මම හිතන්නේ ඕවි නිසා තමයි මට ඒ වගේ කමෙන්ට්ස් සම්මෙන්නේ. ගොඩක් අය කියනවා ලස්සනයි, ස්කින් එක හරිම ක්ලියර්, හරිම ග්ලෝ. ඉතින් ඔය වගේ කමෙන්ට්ස් මට හම්බෙන්නේ ඕවි නිසා. ඒත් එක්කම මේ අද දවසේදී ඔබ ඉදිරිපත් කරපු ගැටළු වලටත් අපි අවධානය යොමු කරන්න අමතක කරානේ. මේ ලක්ෂි තේනුවර ඉඳලා අද දවසේදී ගැටළුවක් යොමු කරනවා. කොට්ටාවේ ඉඳලා තමයි අය මේ ගැටළු යොමු කරන්නේ. සඳනි ඔබට තමයි මේ ගැටළු යොමු වෙන්නේ. අනේ අකි, අර අවුරුදු 3ක් කොඩ්රෝස් භාවිතා කළ රංගන ශිල්පිනි අකි කොඩ්රෝස් එක අතහැරලා වෙනස් එකක් බොන්න ගිහිල්ලා නේද? දැන් අවුරුද්දක් විතර වෙනවා නේද? එයා අර කොඩ්රෝස් බොන කාලේ ගත්ත පින්තූර මුහුණ හරියටම කෙට්ටුයිනේ. නමුත් ඊට වඩා දැනට හත්පසින්ම වෙනස් ස්වරූපයක් තමයි ඇයට දිස්වන්නේ ඇයට හරහා. දැන් ඔය කොඩ්රෝස් බොන ගමන් ස්ලිම් වෙන්න තිබෙන ග්‍රීන් කොෆි බීන් එක බොන්නේ නැහැනේ. එතකොට මොකද්ද දැන් මේකට තියෙන පිළිතුර? මේමයි දැන් එයා කියනවා නම් ඕවි කොඩ්රෝස් එක බෙව්වම මහත් වෙනවා කියලා. එහෙනම් මම දැන් අවුරුදු දෙකමාරක් තිස්සේ ඕවි කොඩ්රෝස් එක කරගෙන මම එහෙනම් කොහොම හරි ඉන්න ඕනද? මොකද මම ඇත්තම කිව්වොත් මට දැන් අවුරුදු 25ක්. නමුත් මම ශරීරයෙන් හරිම කෙට්ටුයි. මට ඕනේ පොඩක් මහත් වෙන්න. ඉතින් තමයි මම වැඩසටහන ආරම්භයේදීම කිව්ව හරිම හුරු බුදු කෙනෙක්. ඉතින් ඕවි කොඩ්රෝස් එකෙන් මහත් වෙනවා නම් මම ඇත්තට මිලහකට ගොඩක් මහත් වෙලා ඉන්න ඕනේ. ඉතින් මම නම් ওই කතාව ඇත්තටම විශ්වාස කරන්නේ නැහැ. මම දන්නේ නැහැ මොන හේතුවක් මත ඒ වගේ දෙයක් කියනවාද කියලා. ඉතින් මෙතනදී මම ඉතමත් විශ්වාසයෙන් කියන්න ඕනේ නංගිටුණත් තේරෙනවා ඇති මොකක් හරි එකක් භාවිතා කරලා අපිට ඉක්මන් ප්‍රතිඵලක් ගෙනේ. දැන් ඕවි කොඩ්රෝස් එකෙන් මහත් වෙනවා කියනවනම් අපිට අපි අනිකුත් ප්‍රතිඵලත් ලැබෙනවත් එක්කම අපි මහත් වෙන්න එපේ. එහෙනම් මෙතනදී නංගිත් ගොඩක් මහත් වෙන්න ඕනේ, මමත් මහත් වෙන්න ඕනේ. ඉතින් එහෙම දෙයක් මට ඔයාගෙන් පේන්නෙත් නෑ, මට මගෙන් පේන්නෙත් නෑ. ඉතින් මම නම් හිතන්නේ ඔය කියන කතාව ඇත්ත කියලා. මම ලිපිනයන් මතක් කරන්නම්. ලිපි හරහා ඔබට සම්බන්ධ වීමේ හැකියාව තිබෙනවා. මේ වගේම ගැටළු ඔබට ඇති වෙනවා නම් ඒවා යොමු කරන්න හැකියාව තියෙනවා. ෆෙරසිස් රෙමඩීස් පුද්ගලික සමාගම පිරිවෙන පාර පානදුරකින් ලිපිනයට ඔබේ ගැටළු ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම වයිබ වට්ස්ඇප් හරහා ඔබේ ඡායාරූපයක් එවලා ඒ ගැටළු යොමු කරන්නට පුළුවන්. ඒ වගේම ඕවීමේ ටීම් එක ඔබට පිළිතුරු ලබා දෙන්නට සැදී පැහැදී ඉන්න. මම දුරකථන අංකයන් මතක් කරන්නම්. 0716856686, ඒ වගේම 0716856736 කියන දුරකථන අංකයන් වලට ඔබේ ගැටළු සියල්ලක්ම යොමු කරන්න පුළුවන්. මම ශලිනිගේ මේ ප්‍රශ්නය අහන්න කැමතියි. ශලිනි, සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් ඩේ ක්‍රීම් එකක් භාවිතා කරනවා. ඔබත් මේ හිරු එළියත් එක්ක තියෙන ගනුදෙනුව ඉතාමත්ම වැඩි. ඔබත් දහවල් කාලයේදී මේ එළියට යන වෙලාවට ඩේ ක්‍රීම් එක භාවිතා කරනවාද? ඔව් අනිවාර්යෙන්. මම විතරක් නෙමෙයි අකිත් පාවිච්චි කරනවා. මොකද දැන් මම ඉස්සර මෙහෙම කියන්නම්. දැන් කාලේ ඩේ ක්‍රීම් එකක් කිව්වම ඇත්තටම කිව්වොත් ඒක ඩේ ක්‍රීම් එක ගාගෙන යන්න බෑ. එළියට බැස්ස ගමන් අඩේ තිබ්බ ගමන් මේ දෙපැත්තෙන් ඔයිලි විදිහට බේරෙන්න ගන්නවා. සහ අපිට ඒකට උඩින් මේකප් එකක් දාන්න බෑ. ඒක දිය වෙනවා. හැබැයි ඕවි අපිට ගොඩාක් හිතෙද්දි මම තව දෙයක් එකතු කරන්න ගොඩාක් මේකප් කරන කටේ කැමති නැහැ. අපි මේකප් එකට කලින් මොනවත් ගාලා ගන්නට මොකද හේතුව? නංගේ කිව්වා වගේම මේකප් එක දැම්මම මේකප් එකත් එක්ක ඔයිලි වෙනවා. නමුත් අපේ ඩේ ක්‍රීම් එක ගැන මෙතන විශේෂයෙන් කියන්න ඕනේ, අපේ ඩේ ක්‍රීම් එක ගාලා මොන මේකප් එකක් අපි ගෑවත් ඒක ගාන්න ඊවන් වෙලා ලස්සනට තියෙනවා. ඒ මොකද ඒක ගාපු ගමන් ඒක ගාන්න ස්කින් එකට ඇබ්සෝබ් කරගන්නවා. ඒක මම විතරක් නෙමෙයි අක්කි වුණත් දන්නවා. මොකද අපි ගොඩක් වෙලාවට ෂූටින් යද්දි නම් පාවිච්චි කරන ආඩු ඒ උනාට අපි හැමදෙසම මේකප් එක එළියට යන කැමති නැහැ. අපි තාසයි අපේ ස්කින් එක හරි නිදහසේ තියාගෙන ඉන්න. ඉතින් ඒ වගේ වෙලාවලට මම හිතන්නේ ඩේ ක්‍රීම් එක ලොකු උදව්වක්. ඉතින් ඒ විදිහටම ස්කින් එක අපිට ආරක්ෂා කරලා දෙන්න. දැන් මම ශල්නිගෙන් පොඩි මම හිතනවා මේක අමාරු ප්‍රශ්නයක් වෙයි කියලා. ඔබ දැන් මේ නිෂ්පාදනයන් භාවිතා කරන ඕවි නිෂ්පාදනයත් එක්ක අත්‍යල් බැඳගෙන ඉන්නවා. අපිට පේනවා ඔබ ආදරෙන් වැළඳගෙන තිබෙනවා ඕවි නිෂ්පාදන පෙළ. නිෂ්පාදන පෙළේ ඔබ වඩාත්ම ආස කරන නිෂ්පාදනය කුමක්ද? හොඳම යාළුවා ඉතින් ඕවි කොඩ්රෝස්. මොකද මම මුලින්ම පාවිච්චි කරන්න ගත්තේ ඒක. ඊට පස්සේ ඒකත් එක්ක මගේ විශ්වාසය ඇතුණාම තමයි මම ලෙමන් ඩේ ක්‍රීම් එක, ෆේස් වොෂ් එක ඒවත් එක්ක එකතු වුණේ. ඉතින් මුලින් හම්බුණ යාළුවා ඉතින් ලොකු ඉන්නේ නේ හැමෝම.
ඒ වගේම තවත් ගැටලුවක් යොමු කරලා තියෙනවා විමන්සා සිල්වා ගල්කිස්සේ ඉඳලා තමයි ඇය ගැටලුව යොමු කරන්නේ. සඳනි ඔබ තමයි මේ ගැටලුව යොමු වෙන්නේ. ඇයව ඔබ සමවන්න ඔබ උගන්නන පාසලේදී ඇය ඔබව දැකලා තිබෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. ඇගේ දියණිය ඒ පාසලේ ඉන්නවා කියලා තමයි ඇය සඳහන් කරන්නේ. ඔබ මේ දවස්වල එහි ස්පෝට් මීට් එකට මහන්සි වෙනවා දකින්නවලු. ඉතින් ඒත් එක්ක එළියේ තියෙන මේ අවුරශ්මියත් එක්ක ඔබ ගනුදෙනුවත් වැඩි කියලා තමයි කියන්නේ. බැලූ බැල්මෙන්ම ඔබ මේ අවපැහැගැන්වීමක් සිද්ධ වෙලා නැහැ කියලා තියෙනවා. මොකක්ද ඒකට රහස එහෙම? ඇත්තටම ඉස්සර මම ෂූටින් එහෙම කරනකොට මම මාර බයයි නංගේ අවුවේ ඉන්නේ. මොකද හේතුව තමයි මගේ ස්කින් එක මට ආරක්ෂා කරගන්න මට විදිහක් තිබ්බ නැහැ. නමුත් දැන් මට කොන්ෆිඩෙන්ස් එකක් තියෙනවා මට අවුවට යන්න. දුවිලිත් එක හැප්පෙන මේ දේවල්ට මොකද ඔබි කොඩ්රස් එක හින්දා. මොකද අපි බාහිරින් අපේ හැම පෝෂණය කරනට වඩා අපි අභ්‍යන්තරයෙන් අපේ හැම පෝෂණය කරන එක තාමත් වැදගත්. මොකද අභ්‍යන්තරින් ඉඳන් හැම පෝෂණය වෙනවා කියන්නේ අපිට මුළු ශරීරයටම. මොකද හැම කියන්නේ අපේ ශරීරය තියෙන විශාලතම ඉන්ද්‍රිය. ඉතින් මේ ඉන්ද්‍රියම අපිට ඉතාමත් හොඳින් ආරක්ෂා කරගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් අපි එකෙන් ඈත් වෙන්නේ නැහැ. දැන් මම කොඩ්රස් එක බැඳලා ඉන්නවා වගේ. තව දෙයක් මෙතන විශේෂයෙන් ඇතුළත් කරන්න ඕනේ මගෙන් ගොඩක් දෙනෙක් ඇහුවා දැන් අපි අලුත් කොඩ්රෝස් එක ගැන. මගෙන් ඇහුවා දැන් ඔයා තාම භාවිතා කරන පරණ කොඩ්රෝස් එකමද අලුත් කොඩ්රෝස් එක භාවිතා කරන්නේ නැද්ද එහෙම කියලා. මෙහෙමයි. මම පරණ කොඩ්රෝස් එක භාවිතා කරා මට ලැබෙන්න පුළුවන් හොඳම කොන්ෆිඩෙන්ස් මට විශ්වාසය මේ හැමදේම ඕවිත් එක හම්බුණා. ඉතින් දැන් අපේ ඕවි කොඩ්රෝස් අපේ අලුත් එක ඊට වඩා තවත් ලෙවල් එකක් උඩින් තියෙන. ඉතින් ඔයාලට බය නැතුව විශ්වාසයෙන් භාවිතා කරන්න පුළුවන් දෙයක් භාවිතා කරන්න අපිට ඔයාලගේ අදහස් දක්වන්න මෙතනට ඇවිල්ලා ඔගොල්ලොන්ගේ අදහස් ඔගොල්ලන්ට ඉදිරිපත් කරන්නත් හැකියාව ඒත් එක්කම තියෙනවා. ඒ වගේම මම ඔබ දෙපළටම මේ ප්‍රශ්නයක් යොමු කරන්න කැමතියි. මේ ඉතාමත් වාදකීමෙන් තමයි මේ ප්‍රශ්නය අහන්න හිතුවේ. ඔබ දෙපළම ප්‍රසිද්ධ තාරකාවන් දෙදෙනෙක් දෙපළයි. ඉතින් මේ ඒ තුලින් තිබෙන ජනප්‍රියත්වය නිසාද මේ ඕවි නිෂ්පාදන පෙළ නිර්දේශ කරන්නේ? එහෙමත් නැත්නම් ඔබ දෙපළම ඇත්තටම මේ ඕවි නිෂ්පාදනයන් භාවිතා කරනවද? මෙහෙමයි. අපි කතා කරන්නේ ඇත්තනේ. අපි කවදාකවත් දැක්කේ වුණත් කැමති නැහැ තව ගෑනු ළමෙක්ව තව කෙනෙක් අමාරු වැටෙනවට. ඉතින් අපි මෙච්චර කොන්ෆිඩන්ට් මෙතෙන්ට අක්කී මම ඇවිල්ලා කතා කරන්නේ අපි ඒවා අපිට ඒ වලින් ලැබෙන තියෙන ප්‍රතිඵල නිසා. ඉතින් අක්කී වුණත් බය නැතුව මෙතන ඉඳගෙන කතා කරන්නේ මේ දේ මේ වෙනවා කියන එක. මොකද ඒක ඇත්තටම අපි අත්විඳලා තියෙන නිසා. ඉතින් මම කියන්නේ නැහැ, ඒ කියන්නේ ඒක කාටත් එහෙම හිතන එක හරි මෝඩකම්. මොකද අපි කවදාකවත් එහෙම ඇවිල්ලා කියන්නම්. මොකද ඒක අපිටම ආපස්සට ප්‍රශ්නයක් වෙනවා. ඒක එහෙම උනේ නැත්තම්. හැබැයි අපි පාවිච්චි කරලා තියෙනවා. අපිට අපි විශ්වාසයි, අපි පාවිච්චි කරන අපිට විශ්වාසයි. ඉතින් අපි දන්නවා මේකේ ලැබෙන්නේ මොනවද. හැබැයි කියනවනේ මාස 3ක් විතර පාවිච්චි කරන්න ඕනේ. කවදාකවත් එක රැයකින්වත් වයිටින් බ්ලීචින් වගේ සුදු වෙන්නේ නැහැ. ඉතින් මාස 3ක් ඉවසීම කියන දේ තියෙන්න ඕන. මාස 3ක් භාවිතා කරොත් අපිට වගේම පැහැපත් සමක් යාලටත් ගන්න පුළුවන්. ඉතින් මම මේ ප්‍රශ්නෙම සඳහනට යොමු කරන්න කැමතියි. ඔව් අනිවාර්යයෙන්ම. ඉතින් නංගේ දීපු පිළිතුර මම දැක් එකතු කරන්නම්. මෙතනදී ඔය ප්‍රශ්නෙම මගෙන් දැන් සති දෙකකට විතර කලිනුත් කෙනෙක් ඇහුවා. ඉතින් මම හරියම උත්තරේ දත් මම දුන්නා. මෙතනදී මම නංගේ කියපු දෙයක් එකතු කරන්නම්. දැන් ගොඩක් අය අපිත් එක්ක එකතු වෙන අය කියන ඒ කියන්නේ බ්ලීචින් ක්‍රීම් හරි මොන හරි භාවිතා කරලා අපිත් එක්ක එකතු වෙලා අනේ මේ අපිට ප්‍රතිඵල හම්බුන්නේ නැහනේ අනේ එහෙම කියනවා. අනේ මම කළුණානේ කියනවා. ඉතින් මෙහෙමයි මට කියන්න තියෙන්නේ, අනිවාර්යයෙන්ම බ්ලීචින් ක්‍රීම් හරි තමන්ගේ හැමත ගැළපෙන්නේ නැති දෙයක් භාවිතා කරලා අපේ පැත්තට ආවොත් පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න. මොකද ඉක්මන් ප්‍රතිඵල හම්බ වෙන්නේ නැහැ. පොඩ්ඩක් ඉවසීමෙන් තමන්ගේ හැම මුල ඉඳන්ම පොඩ්ඩක් ලස්සනට ප්‍රොටෙක්ට් වෙලා එනකන් පොඩ්ඩක් ඉවසීමෙන් කටයුතු කරන්න. මට නම් ඇත්තම කිව්වොත් මාස 3ක් විතර ගියා. සමහරවිට මාස 2කින් සමහරවිට මාසෙකින් උම් ප්‍රතිඵල හම්බ වෙනවා. මොකද එක එක්කෙනාගේ හම්බ වෙනස් හින්දා. ඉතින් නංගිටත් එහෙමයි, මටත් එහෙමයි, ඔයාටත් එහෙමයි. ඉතින් මම කියන පළක් ඉවසීමෙන් ඉන්න, තමන්ට හරි පාරේ යන්න ඕන නම් පොඩ්ඩක් කල්පනා කරන්න. මුන් දෙපළම ඉතාමත්ම ඉතාමත්ම ජනප්‍රිය ඔබ ඉතාමත්ම ආදරය කරන රංගන ශිල්පිනියන් දෙදෙනෙක් මේ විදිහට වගකීමෙන් කතා කරන්නේ ඔවුන් මේ නිෂ්පාදනයන් සම්බන්ධව තිබෙන ඉතාමත්ම විශ්වාසය නිසායි. ඉතින් මම දැන් ශලනිගෙන් අහන්න කැමති, ඔබ දැන් මේ නිෂ්පාදනයන් එක භාවිතා කරද්දී දැන් ඔවුන්ට ඇති වෙන බලාගෙන ඉන්න ප්‍රේක්ෂකින්ට ඇති වෙන ගැටලුවක් තමයි මේ ඔබ භාවිතා කරන නිෂ්පාදන මොනවද පිළිවෙලට ඔබ භාවිතා කරන විදිය කිව්වොත් ඔවුන්ටත් ලේසි වේවි. ඔවුන්ට තිබෙන්නේ ඔබට වැනි සමක් නම්, ඔබ හා සමාන සමක් නම් ඒ නිෂ්පාදනයන් භාවිතා කරන්න. ඔව් අක්කී මමයි දෙන්නම නෝමල් ස්කින්. ඉතින් අපි යන්නේ මම ඕවි කොඩ්රෝස් ලෙමන්
ඩීක්‍රීම් එක ලෙමන් ෆේස් වෝෂ් එක සහ වැනිෂින් නයිට් ක්‍රීම් එක. තව මම ලෙමන් ස්ක්‍රබින් ෆේස් වෝෂ් එකත් එක්කත් එකතු කරනවා. මොකද ක්ලියර් ස්කින් එකක් සහ මගේ බ්ලැක් හෙඩ්ස් ඒ වගේ දේවල් වලට දැන් එන්නේ නැති තරම්. ඉතින් ඒ ටික ඒ විදිහට හරියට පාවිච්චි කරොත් මාස 3ක් ඇතුළත මම ඉස්සෙල්ලා කිව්වා වගේ ප්‍රතිඵල එනවා. ඒක මට විශ්වාසයි. ලබා ගන්න පුළුවන්. ඒ වගේම සඳරි මම ඔබෙන් දැනගන්න කැමතියි ඔබ නිරන්තරයෙන්ම මේකප් කියන රංගන ශිල්පිනියක් විදියට ඔබ මේකප් ඇප්ලයි කරනවා. මේ සඳහා ඔබ ට්‍රීට්මන්ට් එකක් විදියට දැන් අපි දන්නවා නොයෙකුත් රංගන ශිල්පිනියන් ෆේෂල් එකක් කිරීමට යොමු වෙනවා. ඔබ ෆේෂල් කරනවාද එහෙමත් නැත්නම් මේ ඔවි නිෂ්පාදන පෙළෙන් ඔබට ෆේෂල් කිරීමට අවශ්‍යයිද අවශ්‍ය නැති විදියට පහසුකම් ලබා දෙනවාද? මම මේ දෙන උත්තරේ මම හිතන්නේ ඒගොල්ලෝ පිළිගන්නේ නැද්ද කියලා. මම මේ වෙනකන් ෆේෂල් එකක්වත් කරලා නැහැ. මොකද හේතුව මම ඕවි භාවිතා කරන්න කලින් ඔබ ෆේෂල් එකක් කරන්න ගියාම එතන කෙනා කිව්වා එපා වාගේ හැම තාම චූටි ඔය මොනවත් කරන්න යන්න එපා කියලා. ඉතින් මම හැරිලා ආවා. ඒ ගියායින් පස්සේ මම එමත් ෆේෂල් එක ගැන කාගෙන්වත් අහන්නවත් ගියේ නැහැ. මොකද මම හරි පාට වැටුණා. මගේ හැම මම අභ්‍යන්තරින්දම පෝෂණය කරගෙන තියෙන ඉතින් මගේ හැමට ආයිමත් මට බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් එතකොට පිම්පල්ස් ඔය කියන දේවල් වලින් මම ගොඩක් මගේ ඇරිලා ඉන්නේ. ඉතින් මට ෆේෂල් කියන දේ ඕනේ නැහැ ඉතින්. මට එහෙම ලොකු මොනාවක් නැහැ. ඒ වගේම මම ශාලිනිගෙන් දැනගන්න කැමතියි දැන්. ශාලිනිගෙත් සඳනිගෙත් දෙදෙනාගෙම මේ හිසකෙස් දැක්කහම මේ සඳනිගේ ඉතාමත්ම හොඳ මහත කොණ්ඩයක් අපි කියනවා වගේ හොඳ කොණ්ඩේ මහත ලස්සන කොණ්ඩයක් තියෙන. ඒ වගේම ශාලිනිට හොඳ දිග සහ මහත කොණ්ඩයක් තියෙන. මම දැනගන්න කැමතියි දැන් හිසකෙස් අපි හැමෝගෙම හැලීමක් සිද්ධ වෙනවා. ඕගොල්ලොන්ගෙත් ඒ විදිහටම හිසකෙස් හැලෙනවාද? එහෙමත් නැත්නම් ඕවි නිෂ්පාදන පෙළෙන් ඔබට ඒ සඳහා උදව්වක් ලැබෙනවාද? නිරෝගීව නිරෝගීව ලස්සන හිසකෙස් කලම්බක් ලබා ගන්නට. ඔව්. දැන් ෂූටින් ගැන කතා කරොත් මම මෙතන අමුතුවෙන් කියන්න ඕනේ අක්කි දන්නවා කොණ්ඩෙට වෙන හානිය කොච්චරද කියලා. මොකද අක්කි මට ඉස්සෙල්ල මේ ෆීල්ඩ් එකේ ඉන්නවා සහ ස්ප්‍රේ, හෙයා ස්ප්‍රේ විශේෂයෙන්ම. හෙයා ස්ප්‍රේ එතකොට බැක් හෝම් කරනවා. ඉතින් ඔය වගේ ප්‍රශ්න ගොඩක්. ඉතින් මම මේ ෆීල්ඩ් එකට ආපු ගමන් මගේ කොණ්ඩේ මෙහෙමවත් ඇත්තටම ඉතුරු වුණේ නැහැ. ඉතින් මම බය වුණා මෙහෙම එක දිගට ගියොත් එහෙම මට කොණ්ඩයක් නැති වෙන තරමට. මොකද හැමදාම හෙයා ස්ප්‍රේ බැක් හෝම් කරලා ඉද්දී ගෙදර ඇවිල්ලා එක කඩද්දී කොණ්ඩෙන් භාගයක් අතේ. ඔව්. මොකද අපිට කියන්න විදිහක් නැහැ ඒගොල්ලන්ට මේ අනේ බැක් හෝම් කරන්න එපා, අනේ පාහෝම මෙහෙම එපා මෙහෙම එපා කියන අපිට අයිතියක් නැහැ. මොකද අයි චරිතර අනුවනේ ඒගොල්ලෝ අපිව හැඩ ගන්නවා. ඉතින් අපි දැනගන්න ඕනේ අපේ දේවල් රැක ගන්න. ඔව්. ඒ නිසා තමයි ඉතින් අකි වගේ ඉතින් මමත් හිතුවා මේක හරියන්නේ නැහැ මම දැන් යාලට එපා කියන්න බැරි නිසා තමයි මේ ප්‍රොඩක්ට් එක යූස් කරන්න ගත්තාම පස්සේ මගේ කොණ්ඩේ ඇත්තටම කැඩෙනවා ගොඩක් අඩුයි. මොකද මම තාම මම ඉතින් හිසකෙස් වලට සෑහෙන කාලයක් ගන්නවා. ඉතින් මගේ දැන් නම් ගොඩක් හැදෙනවා දුයි සහ මං හිතන්නේ මෙච්චර දික් වෙනවත් හේතුව මොකද මිරට පොඩක් කොටට තිබුණේ දැන් ටිකක් දික් කරා. කොණ්ඩේ හැලෙනවා තමයි. හැලෙනවා කියන්නේ අහුරු පිටින් හැලෙන්නේ නැහැ. ඒ කාලයක් යද්දි ඉතින් හිසකෙස් දෙකක් තුනක් කොම යනවා. ඉතින් ඒක හරි සාමාන්‍ය දවසට නිසි ප්‍රමාණයක් තිබෙනවා කොණ්ඩේ හැලීමක් සිද්ධ වෙන. මගේ ඉතින් අර ඉස්සර තරම් ගියේ නැහැ. ඉතින් මම සතුටුයි. මොකද ඕවි නිසා මට ඒකටත් ලොකු විසඳුමක් හම්බුණා. මම ඔබෙනුත් ඒ ප්‍රශ්නේ මෙහෙම කරන්න කැමතියි. ඔව් මෙහෙමයි. මට තිබ්බේ ගොඩක් දිග කොණ්ඩයක්. ඉතින් මම මේ කොණ්ඩේ මම පෙර අපි දැකලා තියෙනවා. මම කැපුවද? මම කොණ්ඩේ ගොඩක් කොරට කැපුවා. කැපුවා කියන්නේ මම මෙතනටම කොණ්ඩ කැපුවා. ඉතින් අපිත් එක දිගටම එකතු වෙලා ඉන්න කට්ටිය දන්න දෙයක්. ඉතින් ඊට පස්සේ මම කොණ්ඩේ පොඩ පොඩ වැවෙනකොට මම ඉතින් කල්පනා කරා මට ගැළපෙන්නේ කොට කොණ්ඩෙමද මන් දන්නෙත් නෑ. මොකද මම පොඩක් ඇඟෙන් චූටි කෙනෙක් හින්දා. ඉතින් මම පොඩක් දැන් ඒ කොට කොණ්ඩෙම මේන්ටේන් කරගෙන දැන් ගොඩක් වැවිලා තියෙනවා මගේ කොණ්ඩේ. කලින්ට වඩා ගොඩක් ශක්තිමත්. ඉතින් ඉතාමත් සතුටින් විශ්වාසයෙන් මේ දවසම කාලය ගත කරනවා. ඒ වගේම මේ දවසම හැමදා නිරන්තරයෙන්ම ඔවුන් මේ නිෂ්පාදනයන් සමග එකතු වෙන්නේ මේ නිෂ්පාදනයන් පිළිහි තිබෙන විශ්වාසය නිසාම. ඒ වගේම ඔබට ගැටලු ඉදිරිපත් කරන්නට ඔබට ලිපි හරහා සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. ලිපිනය මතක් කරන්නම් ෆෙරසස් රෙමඩීස් පුද්ගලික සමාගම පිරිවෙන පාර පානදුර කියන ලිපිනයට ඔබේ අදහස් ගැටලු මේ සියල්ලක්ම යොමු කරන්න පුළුවන්. ඒ වගේම පින්තූරයක් ඡායාරූපයක් එවල ඔබට ඇති වෙලා තිබෙන ගැටලුත් निराකරණය කරගන්න පුළුවන්. දුරකථන අංකයන් මතක් කරගන්න 0716 856 686 එවැගේම 0716 856 736 කියන දුරකථන අංකයන් වලට කතා කරලා ඡායාරූපේවල ඔබේ ගැටලු निराකරණය කරගන්නට පුළුවන්. එවැගේම අද දවසේදී මේ කතා බහට එකතු වුණු ඔබ දෙපළටම බොහොමත්ම ස්තුතියි. අයිබෝවා. එවැගේම ඔබ රැඳී සිටි නර්ස් වර්ණවාහිනි අයිබෝවන් ශ්‍රී ලංකාපත් සමගයි. පැහැපත් බවට පෝෂණය ඔබ වෙත ගෙන ආවේ
වේගවත් පෝෂණීය පැහැපත් සමක් සඳහා ඕවී.